අයිබෝවන් මේ පිම්බර වෙසක් මාසෙල් සමගාමීව අපේ පන්සල නාලිකාව මේ මාසේ පුරාවටම සිද්ධ වෙන්නට තිබෙන පින්කම් සහ සිදු වෙමින් පවතින පින්කම් ඔබට සමීප කරනවා. මොකද ඒ දැක බලා අනුමෝදන් වීමත් විශාල පිනක්. ඉතින් ඒ නිසා ඔබ වෙනුවෙන් තමයි මේ පින්කම් අපි ඔබට සමීප කරන්නේ. අද දවසේ අපේ පන්සල නාලිකාව අපි ආවා වාද්දුව විජය කුමාරතුංග ශාලාවට. මොකද මෙහිදී විශේෂ පින්කමක් සිදු වෙනවා අද දවසේ. ලිට්‍රෝ සමාගමට අනුබද්ධිතව පාන්දුර ටෙක්නිකල් සර්විසස් සමාගම විසින් දෙවැනි වරට පවත්වනු ලබන ලේ දන් දීමේ උතුම් පින්කමේ වැඩසටහන අද දවසේ මේ ස්ථානයේදී පැවැත්වෙනවා. ඉතින් අපි ආවේ ඒ පින්කම ඔබට සමීප කරන්නට. මේ වගේ ව්‍යාපාර ලෝකයේ ඉතින් මේ උතුම් පින්කම් සිදු වෙමින් පවතිනවා. ඔබට හැකියාවක් තියෙනවා ලේ බිඳක් දන් දීලා ජීවිතයක් බේරගන්න. ඒ උතුම් පින්කමට ඔබට දායක වෙන්න ඉඩකඩ සලසලා තියෙනවා පානදුර ටෙක්නිකල් සර්විසස් ආයතනය විසින්. ඒත් එක්කම අපිත් එක්ක මේ මොහොතේ ඉනවා ප්‍රාදේශීය අලවිකාරතුමා ප්‍රදීප් මංජුල මහත්මයා. මම මේ මොහොතේ එතුමා සම්බන්ධ කරගන්නවා ව්‍යාපාර ලෝකයේ ඇතුළේ සිද්ධ වෙන මේ උතුම් පින්කම් සම්බන්ධයෙන් එතුමාගේ අදහස දැනගන්න. අයිබෝවන්. ඔව්, ව්‍යාපාර ලෝකයේ ඇතුළත් මේ වගේ පින්කම් සිද්ධ වෙනවා. මේ උතුම් පින්කම් සංවිධානය කරන්න මොකද අරමුණ? ඇත්තටම අයිෂම මුලින්ම ස්තුතිවන්තන ඔගොල්ලෝ මේ අපිත් එක්ක සම්බන්ධ වෙන දෙවනි පාර. අපි ගිය අවුරුද්දේ පානදුර නගර ශාලාවේ මේ අවුරුද්දේ වාද්දුව විජය කුමාරතුංග ශාලාවට අපි ඇවිල්ලා ඉන්නවා. එතකොට අපේ වර්තමාන සභාපති ගරු මුදිත පීරිස් රජතුමාත්, මගේ අලවියංශයේ අලවි අධ්‍යක්ෂ ජනක පදරත්න මහත්මයාගේ පූර්ණ අධීක්ෂණය සහ සංකල්ප යටතේ අපි අලවි නියෝජ්‍යයන් සම්බන්ධ කරගෙන ලංකාවට අද ධර්මික ජාලය සම්බන්ධ කරගෙන වැඩසටහනේ තවත් එක් ප්‍රජා සත්කාරයක් තමයි ඔබ මේ වාද්දුව විජය කුමාරතුංග ශාලාවේ. මේකත් එක්කම තවත් පින්කමක් සිද්ධ කරනවා. මම හිතන්නේ ගිය වසරේ මේක අපි දැක්කේ නැහැ. නොමිලේ අක්ෂිසායනයක් පවත්වනවා. අපි ඒ ගැන පොඩි විස්තරයක් කියමු. අපි අවුරුද්දෙන් අවුරුද්ද කරන වැඩසටහන් මාලාව ඉන්නෙන්න වැඩ දියුණු කරගෙන යන්නේ. එතකොට අපි මේ වෙද්දි ලංකාව වටේ තියෙන අපේ බෙදහැදීමේ ජාලය එක්කව කරගෙන පැලසිතීමේ වැඩසටහන්, උත්කෝපන වැඩසටහන්, එතකොට වෙරළ සංරක්ෂණ වැඩ කටයුතු, මේ වගේ ලේ දන් දීමේ, ඊට අමතරව අපි පාසල් පුරාවට ගිහලා අපි ගිය මාසේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගහදුර කියන පළාතේ තෝරාගත් පාසලක පාසල් හතරක් තෝරාගෙන ඒ පාසලට අවශ්‍ය උපකරණ, ඒ වගේ සමාජ සත්කාර වැඩසටහනක් තමයි අපි මේ කරගන්නේ. ඒ අතරේ අපි ඉස්සරහට කරගෙන යනවා අපි පාසල්වල ළමයිගේ අක්ෂි පරීක්ෂාව. ඒ අක්ෂි පරීක්ෂාවට සමගාමීව මේ විජය කුමාරතුංග ශාලාවේ අපි ලේ දන් දීමට ඇවිල්ලා ඉන්න පිරිසගේ ඇස් සම්බන්ධ පරීක්ෂා කරලා ඒ අවශ්‍ය කටයුතු කරන වැඩසටහන තමයි මේ ඔබට ඉදිරිපත් වෙන්නේ. ඔව්, ලිට්‍රෝ ගෑස් සමාගම දැන් මේ පාන්දර ටෙක්නිකල් සර්විසස් ආයතනය බොහොම නිහඬ සමාජ සත්කාරයක් තමයි මේ කරගෙන යන්නේ. මොකද ගොඩක් වෙලාවට අපි දකින්නේ මේ ලොකු ප්‍රචාරණයක් දකින්නේ නැහැ සාමාන්‍ය පින්කම් කරනකොට ගොඩක් වෙලාවට. එහෙමනේ. ඔව්, දැන් ව්‍යාපාර ලෝකයේ ඇතුලේ මේ සිද්ධ වෙන පින්කම් ව්‍යාපාරයේ මේකට අදාළ නැතුන සමාජ සත්කාරයක් විදිහට අපි දකිනවා. නමුත් ඒක ව්‍යාපාරයක් ඇතුලේ සිද්ධ වෙන්නේ. එහෙම දේවල් මිනිසුන්ගේ ඇස්වලට යනවා අඩුයි. ඇත්තටම අපි මේක ව්‍යාපාරික වශයෙන් කළා මේ අපි ජනමාධ්‍ය තුළ ලොකුවට ප්‍රචාරය කළා කොරොත් අපි එක ව්‍යාපාරයක්. මේක ඇවිල්ලා සමාජ සත්කාරයක්. අපි ව්‍යාපාර කරන ප්‍රදේශාවන් කරගෙන මේ ප්‍රදේශීන ජනතාවට අපි කරන සමාජ සත්කාරයක් තමයි මේ පානදුර ටෙක්නිකල් සර්විස් ආයතනේ. අපි ගිය පාර පානදුර ගිය අවුරුද්දේ පානදුර කරා, දැන් වාද්‍ය කරා. අපි ලබන අවුරුද්දේ මීට වඩා තව ඉස්සරහට ඒ කළුතර අපේ බෙදහැදීම් ප්‍රදේශය තුළ මේ වගේ වැඩසටහන් කරගෙන යනවා. ව්‍යාපාර ඇසින් බලන්නට වඩා එහා යමක් බලන්න පුළුවන් ඔබට. මොකද මේ සිද්ධ වෙන්නේ ඇත්තටම උතුම් සමාජ සත්කාරයක්. ඉතින් ලොකු පිනක්, ඒ වගේම පුණ්‍යවන්ත වැඩසටහනක් තමයි මේ සිද්ධ කරන්නේ පානදුර ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම. ඉතින් දෙවනි වරටත් මේ විදිහට ඔවුන්ගේ මේ උතුම් පින්කම සංවිධානය කරලා තිබුණා. ඉතින් බොහොම සතුටුයි අපේ පන්සල නාලිකාව, බෞද්ධ නාලිකාව අපිටත් මේ වගේ උතුම් සමාජ සත්කාර වැඩසටහනකට සම්බන්ධ වෙන ලැබිච්ච එක. ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා අදහස් දක්වුවට. ඉතින් ඇත්තටම ඔබ නොදැගෙන පැත්ත මේ ව්‍යාපාර ලෝකයේ ඇතුළේ සිද්ධ වෙනවා. අපි ඒ ගැන දැනුවත් කරන්නේ අපේ පන්සල නාලිකාව තුළින් ආවේ. ඉතින් අද දවසේ මේ ලේ දන් දීමේ වැඩසටහන, මේ පින්කම මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න අපි ඔයාලව දැනුවත් කරා මේ වැඩසටහනේ ඔයාලට සමීප කරා. එහෙනම් ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.